අවසරයි ස්වාමීන් වහන්ස විඥානය අකණ්ඩව පවතින දෙයක්ද නෑ විඥානය උපදින උපාදෝපි වයෝපි පඤ්ඤායති කියලා මේ මේ චක්ක සූත්‍රයේ දීපපලකම් තියෙනවා ස්වාමීන් වහන්ස චක්ක විඥානං උපාදෝපි වයෝපි පඤ්ඤායති උපදින මැරෙනවා වය වෙනවා ඒ විඥානේ දිගටම නෑ විඥානේ අලුතෙන් අලුතෙන් නැවත නැවතත් යලි යලි මතු මතු උපදිනවා පටිච්ච වෙන හැම මොහොතකම රාගයෙන් පටිච්ච වෙන ද්වේෂයෙන් පටිච්ච වෙන මෝහයෙන් පටිච්ච වෙන හැම මොහොතකම විඥානය අලුතෙන් උපදිනවා ස්වාමීන් වහන්සේ එතකොට තද නින්දෙන් සිටියේදී නෑ තද නින්දෙදී දැඩි නින්දෙදී විඥානයක් උපදින්නේ නෑ පටිච්ච වෙන්නේ නෑ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හයම පටිච්ච වෙන්නේ නෑ තද නින්දෙදී අඩ නින්දෙදී වෙනවා පියවිය තියෙනකොට වෙනවා ස්වාමීන් වහන්සේ කෝමා තත්වයක ඉන්න පුද්ගලයෙක් මාස ගානක් ඒත් වෙනවා කෝමා තත්වය කියන්නේ අපිට පේන තත්වයක් නමුත් එයාගේ විඥානය මනස හොඳට ක්‍රියාත්මකයි ඒක රැඩි නින්ද නෙමෙයි ඒක කෝමා ඒක අසඤ්ඤ තත්වය ඒකට හේතුව ඒ පුද්ගලයාගේ කෝමා කියන්නේ මේ ඇහැයි මනසයි අතර සම්බන්ධය බ්‍රේක් වෙලා කැඩිලා කනයි මනසයි අතර සම්බන්ධය බ්‍රේක් වෙලා නමුත් රැඩි නින්දදී ඒක ඊට වඩා වෙනස් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේ.